හලෝ කොහමද ඔයගොල්ලන්ට ඉතින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක හෙටයි කියලා අපි අද තමා ෂොපින් ගියේ එයාට ඇඳුම් මොනව හරි ගන්න ඉතින් එයාව සර්ප්‍රයිස් කරන්න එපා කිව්වා එයාට ඇඳුම් ගන්න ඕනි කියලා ඉතින් එයාට ඕකේ විදිහට එහෙනම් ඔයා කැමති ඇඳුම් මොනවාද ඔයව ගන්න කියලා එයාව ෂොපින් එක්කගෙන ගියා ඉතින් එයාගේ බර්ත්ඩේ ෂොපින් එක තමයි මේ අර්ලි බර්ත්ඩේ ෂොපින් එක තමයි අද මම මේ බ්ලොග් එකෙන් ගේන්නේ ඉතින් අපි මුලින්ම ආවේ සීදුව තියෙන ලීසා ෆැක්ටරි අවුට්ලට් එකට ඒකෙත් මොකද මම නත්තලට ගත්ත ඒගොල්ලන්ගෙන් හස්බන්ඩ්ට ෂර්ට්ස් වගේකුයි ෂෝට් වගේකුයි වගේම පුතාටත් ඇඳුම් වගේක් ඉතින් හොඳ කලෙක්ෂන් එකක් තිබුණා ඒ වෙලාවේ ඒ නිසා අපි මුලින්ම ආවා සීදුවේ ලීසා ෆැක්ටරි අවුට්ලට් එකට මේ තියෙන එතන හොඳට ෂෝට්ස් ටී-ෂර්ට්ස් ෂර්ට්ස් වගේ වරයිටිස් ගොඩකින් එතන ඇඳුම් තියෙනවා ඉතින් අපිට බලලා තෝරගන්න ලොකු ප්‍රමාණයක් එතන තියෙනවා ඉතින් දැන් නම් මේ හස්බන්ඩ් තෝරන එයාට ඉතින් කොච්චර තේරුවත් එයාට හරියන එකක් නම් හොයාගන්න ටිකක් අමාරුයි මොකද සමහර වෙලාවෙ හිතට අල්ලන ඒ වගේ එයාට සයිස් නැහැ. ඉතින් XL, double XL වුණාට මේ ඒ වගේ එක එක හුඟක් කරාවට එන එක එක බ්‍රෑන්ඩ් වල සයිසස් වෙනස්. ඉතින් ෂෝට්ස් උත් තිබ්බා. ෂෝට්ස් උත් එයා 36 අඳින්නේ වුණාට සමහරලාට 36 ෂෝට් සමහර ඒවා ලොකුයි සමහර ඒවා එයාට හිරයි. ඒ වගේම තමයි යාට සැටිස් වෙලා හම්බෙන සමහර ටී-ෂර්ට්ස් වල ඒ වගේ සයිස් නෑ. ඒවා තියෙන්නේ ස්මෝල් මීඩියම් විතරයි. ඉතින් දැන් ගත්තු ඒවා යා ෆිට ඔන් කර කර බලනවා. ඉතින් අතනින් යා මේ මුලින්ම සිලෙක්ට් කරා මේ බ්‍රවුන් කලර් ෂර්ට් එක. මොකද යාට ඒ කලර් එකේ ෂර්ට්ස් නැහැ. හුඟක් වෙලාවට යා ෂර්ට්ස් ඇන් ෂෝට් තමයි අඳින්නේ. මේ ෂර්ට් එක නම් එයාට ඕකේ කිව්වා ඒ නිසා ඒ ෂර්ට් එකෙන්ම අපි කලර්ස් දෙකකින් ෂර්ට්ස් දෙකක් තමයි එතනින් ගත්තේ ඒ වගේම තව ෂෝට් එකකුයි ඉතින් අපි ලීසා එකේ ෂොපින් කරලා ඉවර වුණාට පස්සේ මට ඒකේ ලේඩිස් ඇඳුම් තියෙන පැත්තට නම් මම ගියේ නැහැ මොකද ටයිම් එක චුට්ටක් මදි නිසා හස්බන්ඩ්ගේ ඇඳුම් විතරයි එතනින් බැලුවේ ඒගොල්ලන්ගේ ලේඩිස් අයිටම්ස් උත් තියෙනවා සෑහෙන්න ඉතින් එහෙම්ම යනවා දැන් ජී බ්ලොග් එකට නිගම්බු තියෙන මොකද ඔයගලන්ට මගේ කලින් බර්ත්ඩේ බ්ලොග් එක බැලුවා නම් මතක ඇති මට ජී බ්ලොග් එකිනුත් වවුචර්ස් දෙකක් හම්බුණා gift විදියට ඉතින් ඒව මම තාම ඒවට මුකුත් shopping කරන්න ගියේ නැහැ ඉතින් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට එයාට shirts බලන්නත් යන්න ඕනි කිව්වා ඒකම මමත් මොනව හරි ගන්න හිතාගෙන තමා අපි මේ ජී බ්ලොග් එකට දැන් ආවේ මම නම් හුඟක්ම සිලෙක්ට් කරේ රෙඩ් කලර් එකෙන් තියෙන බ්ලවුස් ෆ්‍රොක්ස් වගේව තමයි මොකද වැලන්ටයින් ඩේ එක හෙට අනිදේන නිසා කොහොමඩත් අපි එළියට බහින්න කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් එදාට ඇඳගෙන යන්න එකක් ගන්න මොනා හරි හිතාගෙන තමයි මම සිලෙක්ට් කරේ. ඇත්තට මම සිලෙක්ට් කරේ කියට මම නම් සිලෙක්ට් කරන්නේ නැහැ. හස්බන්ඩ් තමයි එයා තමයි මට තෝරලා දෙන්නේ ඇඳුම්. එයාට තමයි හොඳ හැක් තියෙන්නේ. ඉතින් මං කොච්චර මොක ගත්තත් එයා තෝරලා දෙන ඇඳුම තමයි හුඟක් කරාවට ඇඳලා බලපුවාම ලස්සනට තියෙන්නේ. ඒ නිසා මං එයාට තමයි ඒව තෝරන්න දීලා තියෙන්නේ. එයා තෝරලා දෙන එක මම අඳින එක විතරයි හුඟක් කරාවට මම කරන්නේ. ඉතින් ෆස්ට් ෆ්ලෝ එකේ තිබුණු ඇඳුම් ටිකකුත් අරගෙන අපි සෙකන්ඩ් ෆ්ලෝ එකට ගියා. ඒවා ඇඳලා බලන්න වගේම එතන තියෙන අනිත් ගවුන් එහෙම කොහොමද කියලා පොඩ්ඩක් බලන්නත් එක්ක දැන් අපි ඉන්නේ මේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ මේ මම ගත්ත එක රෙඩ් ෆ්‍රොක් එකක් ඒකේ මම සයිස් 10 and 12 දෙකම ගත්තා 12 ලොකුයි 10 මට අත් දෙකෙන් චූට්ටක් හිරයි වගේ ඉතින් ඒක මම දෙතුන් පාරක්ම ඇඳ බැලුවා ඕකේද කියලා ඉතින් ඒක හස්බන්ඩ් නම් කියනවා ඒක නම් ලස්සනයි ඒක ගන්න කියලා. ඒ වුණාට මට අත් දෙක කම්ෆර්ටබල් නැති නිසා මං චුට්ටක් හිතුවා මම මේ ෆ්‍රොක් එකට නම් මාරම ආසයි. මට ඒකේ සයිස් තිබෙන මං සයිස් S තමයි ඒකේ ඇඳලා ඒ තියෙන්නේ. ඒක ඉතින් මට කම්ෆර්ටබල් නෑ. මේ බ්ලවුස් එකත් ඕකේ. මං ඒකත් ඇඳලා බැලුවා.
තව මොනවා හරි ෆ්‍රොක් එකක් බලන්න හිතාගෙන තමයි ආපහු චුට්ටක් කැරකුනේ. ඉතින් තව මට බ්ලූ කලර් ෆ්‍රොක් එකක් හම්බුණා. ඒකත් හස්බන්ඩ් තමයි සිලෙක්ට් කරලා ඇඳලා බලන්න කියලා දුන්නේ. ඉතින් එතනත් ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා අපිට තෝරගන්න. හස්බන්ඩ්ටත් ඒ වගේම ෂර්ට් එකක් හම්බුණා. මේ ඩෙනිම් ෂර්ට් එක. එයාටත් ඒක ෆිටෝන් එකත් ලස්සනට තිබුණා. ඉතින් මම බ්ලූ කලර් ෆ්‍රොක් එකක් ඇඳලා බලලා මං මේ ෆ්‍රොක් එක ගත්තා. ඒක චුට්ටක් මට ලොකුයි වගේ. ඒ වුණාට ඒකේ ස්ටයිල් එකත් පොඩ්ඩක් ලොකුවට අර බැගී ලුක් එකට අඳින නිසා මං ඒක ගත්තා. මේ ෆ්‍රොක් එකටත් මං ආසයි. මං හැබැයි ඒක ගත්තේ නැහැ. මං කලින් ඇඳපු රෙඩ් කලර් ෆ්‍රොක් එකයි මේ බ්ලූ එකයි ඩෙනිම් ෂර්ට් එකයි තමයි අපි ජී ෆ්ලොක් එකෙන් අන්තිමට එතනින් ගත්තේ. දවල් වරු එහෙම ෂොපින් කරලා ඔන්න අපි රෑ ආවා මොඩල් එකට. මොඩල් එක තියෙන්නේ ජායල කණුවන හන්දියේ. සෙන්ට් ඇන්තනිස් පේස්ට්‍රි ෂොප් එක එහා පැත්තේ තමයි මෙන්න මේ මොඩල් එක තියෙන්නේ. ඕන කෙනෙක්ට හොයාගන්න හරිම ලේසියි. ඒ වගේම හොඳ කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. හොඳ ඇඳුම් ටිකක් තියෙනවා. ඇත්තටම මොකක් දැක්කත් හොඳයි මේක හොඳයි කියන්න හිතන තරමටම මෙතන ඇඳුම් සෙට් එකක් තියෙනවා. හුඟක් වෙලාවට හස්බන්ඩ්ට ෆිටෝන් එක ලස්සනටම තියෙන ඒ වගේම හොඳ බ්‍රෑන්ඩඩ් ෂර්ට්ස් හම්බෙන්නේ හැමදාම මේ මිෂාල් අයියාගේ මොඩල් එකෙන් තමයි. ඇත්තටම එයා ගිය ගාම වෙනදා වගේම එයාට හොඳ ෂර්ට්ස් වගේකුයි ෂෝට්ස් වගේකුයි හම්බ වුණා. ඉතින් මට ඒ ටික වීඩියෝ කරගන්න බැරුව ගියා. ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඇත්තටම මාරම ලස්සන ගවුන් සෙට් එකක් තියෙනවා. මොකද මට වීඩියෝ එකක් කරගන්න අමතකුණා. ඇතුළට ගියාට පස්සේ මං ඒ තිබ්බ ඇඳුම් බල බල හිටියා. මේ අපි හස්බන්ඩ් ගත්තටත් පස්සේ අපි පේ කරාටත් පස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හොඳම කලෙක්ෂන් එකක් තියෙනවා ඇත්තටම. ලේඩිස්ලටත් ෆ්‍රොක්ස් ටී ෂර්ට් බ්ලවුස් ඩෙනිම්ස් ස්ලිපර්ස් වගේ හුඟක් දේවල් තියෙනවා. මේ තියෙන හස්බන්ඩ් ගත්ත වයිට් ෂර්ට් එකයි. ඒ වගේම මේ තියෙන බ්ලූ ෂර්ට් එකයි. එයා ගත්තේ පෝලෝ ෂර්ට්ස් දෙකක්. ඒ වගේම හොඳ ටී ෂර්ට්ස් සෙට් එකකුත් තියෙනවා එයාගේ තෝරගන්න. ඉතින් ජායලවට ජායල කඳාන මීගමුවවට ඉන්න කවුරු හරි ඉන්නවනම් මේ කණුවන හන්දියේ තියෙන මොඩල් එකට ඇවිල්ලා බලන්න. ඇත්තටම ලස්සන ඇඳුම් රීසනබල් ප්‍රයිසස් වලට ගන්න පුළුවන් තැනක් තමයි මේ කණුවන තියෙන මොඩල් එක. ඉතින් මගේ ෂොපින් බ්ලොග් එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ වෙනස් විදිය වීඩියෝ ඉස්සරහටත් බලාගන්න කැමති නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.